හොඳේ මිනිස්සෙකුට නරක මිනිස්සු ගොඩක් මැද්ද ඉන්න බෑ. එක්කෝ ඌ නරක මිනිහෙක් වෙන්න සිද්ධ වෙනවා ඌට. පවතින්න නම් දැන් සත්‍යකරේ අන්තිමට මේ කෙටි කතාවේ. එහෙම නැත්නම් ඌට එන ගහලා මරනවා සමාජය විසින්. ඌ අම්මඩු ගාලා නැති කරනවා. දැන් අල්ලපු ගෙදර එකා සාමාන්‍යයෙන් අපිටම කූ දුක් මහන්සි වෙලා දිනුන වෙලා ඌ අමාරුවෙන් මරුපියක් ගත්තා කියලා කාර් එක. ඌට හැදෙන කතා අපෝ ඔක කුඩු විකුණන වෙති කොළඹ දී. මතක තියාගන්න. ලංකාවේ මෙන්න මෙතන තරම් යටම අහිංසක මිනිස්සු කියන කොටසේ තරම් ආහාර පාන වලට කෑම බීම වලට රවට්ටන රටක් ලෝකෙ වෙන කොහෙවත් මම කරන්නේ මේ ලංකාව ළමයි ඉස්සරහට හදන්න පුළුවන් ඒකට හේතුව තමයි මේ රටේ ස්වභාවික සම්පත් තියෙනවා ඇත්තටම රට ස්වම්පෝෂිත කරන්න පුළුවන් තරම් ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සුන්ගේ thinking pattern එක ඇතුලේ මිනිස්සු හොරු කතාවේ නමම මිනිස් වටේනේ. දැන් මිනිස් වටේ කියලා කියන්නේ මිනිස්සු එකතු වෙලා හැදිච්ච වටයක්. කවුමක් කියලා හිතන්නකෝ. හැබැයි මේක ඇතුලේ ලොකු කතාවක් කියනවා. මොකක්ද දන්නවද? මේ රටේ මොන පක්ෂෙන් මොන පාලකයා මොන උගත් මිනිස්සයා මොන අවංක මිනිස්සයා පාලකයා වුණත් රටේ නායකයා වුණත් මේ රට හදන්න බැරි හේතුවක් තියෙනවා. දැන් මේ කිටි කතාව දිහා බැලුවාම දැන් මම මෙහෙම ඇඳලම පෙන්නන්නම්කෝ නිකන්. සාමාන්‍ය මෙතන ඉන්නවා ළමයි අපිත් මොකද රටේ නායකයා. දේශපාලකයෝ හරි මොකෝ හරි කියලා හිතමු. ඊට යටින් ඉන්නවා ඉහළ ධනපති පන්තියම. ඊට යටින් ඉන්නවා ඉහළ ධනපති ඒ සංකීර්ණ කතාව මුකුත් තෝන්නේ නැහැ සල්ලිකාරයෝ. හරිද? ඊට යටින් ඉන්නවා සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ධනපතියෝ. අපි හිතමුකෝ මේක පල්ලෙහාට පල්ලෙහාට ඉඳන් අඳින්න පුළුවන්. අපි හිතමුකෝ දැන් පහළින්ම ඉන්නවා තාම රටේ සාමාන්‍යම මිනිස්සු. කොහොමනේ මේ කියන්නේ රටේ දුප්පත් ප්‍රජාව වැඩි. ඊට වඩා චුට්ටක් සල්ලි තියෙන මිනිස්සු අඩුයි. ඊටත් වඩා චුට්ටක් සල්ලි තියෙන වලු ඉරසෙ උඩින් නායකයෝ හරි පාලකයෝ හරි මොකෝ හරි ඉන්නවා කියලා හිතන්නේ. දැන් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් රටක මිනිස්සුන්ගේ දිශානතිය හැදෙන්නේ. දැන් අපි කියනවා මෙන්න මෙතන ඉන්න කට්ටිය නායකයෝ හොරකම් කරනවා කියලා. මේගොල්ලෝ මිනී මරනවා කියලා අපි කියනවා. මිනිස්සුන්ව රවට්ටනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් පාලකයන්ට එන ප්‍රධානම දේ හොරකම් කරනවා සහ රටවැසියන්ව රවට්ටනවා. ළමයි හොඳට කල්පනා කරන්න මම මේ කියන එක. අපි ගමුකෝ පල්ලෙහාම සමාජය. පල්ලෙහාම සමාජය කියලා කියන්නේ මේ බස් වල යන සාමාන්‍යයෙන් දුක් විඳලා මාසෙ පඩි අරගෙන ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. කියන්නේ මාසෙ පඩි අරගෙන ඒකෙන් පන්ති සල්ලි දීලා ඔයාලගේ අම්මලා තාත්තලා ඊගාවට ඒකෙන් ජීවත් වෙලා ඊළඟ මාසෙ පඩිය කිට්ටු වෙද්දී කඩේට ණය වෙලා ඊළඟ පඩිය හම්බෙලා ඒ ණය බේරලා එහෙම ඉස්සරහට යන කොටස. එතකොට සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර ගෙදර කුකුල් මාස් ටිකක් වෙන. ඒ මස් වින දවසට විශේෂ කෑමක් වශයෙන් ගෙදර සලකන එහෙම දවසක්. ආස කෑම කන්න විදිහක් නැහැ. පිරිමහගෙන කන කොට්ටාසයක්. මේ පල්ලෙහාම මිනිස්සු කියනවා අපිට තමයි මුකුත් නැත්තේ මේ ඉහළට යද්දී මිනිස්සු හොරකම් කරනවා වංචා කරනවා උන්ට නම් යාන වාහන තියෙනවා උන්ට ඒක තේරෙන්නේ නැහැ මේ අහිංසක මිනිස්සු අපි තමයි පැලෙන්නේ කියලා කියනවා මට කියන්න මේ පල්ලෙහාම තලයේ මිනිස්සු ජීවත් වෙන සමාජය හොඳයිද ළමයි ඒ කියන්නේ අර මං කිව්ව දේවල් කරන උදේ හවස වලට යන ඒ තලයේ මිනිස්සු ජීවත් වෙන සමාජය හොඳයිද ඇත්තට පල්ලෙහාම තලයේ මිනිස්සු ජීවත් වෙන සමාජය ඔයාලා දන්නවද රැවටීම කියන එක මේ පාලකයන්ට මෙතනදී එල්ල වෙච්ච චෝදනාව රැවටීම කියන එක වැඩිපුරම තියෙන්නේ මේ පල්ලෙහා සමාජය ළමයි ඒ කියන්නේ ලංකාව ගත්තොත් බස් එකකට නැග්ගොත් කොන්දොස්තර රවට් සාමාන්‍ය මිනිස්සු. ත්‍රිවිල් එකකට නැග්ගොත් සමහරලාට සරල පාරක් තියෙද්දි වටේ පාරකින් ගිහිල්ලා දුර වැඩි කරලා රවට්ටනවා. ප්‍රවාහනය තුනේ රවටිලා තමයි. කවුරු හරි එකෙක් මොටෝ බයික් එකක යම් මල්ලි කියලා දාගෙන ගියොත් නැත්නම් යන්නංගි කියලා දාගෙන ගියොත් අඩුම ගානේ බස්සන ටිකට ඒ කෙල්ලගේ කකුල හරි අත ගන්නවා. ප්‍රවාහනය තුනේ රවටිනවා. ඊගොල්ලෝ ළමයි අධ්‍යාපනය තුනේ රවටිනවා. ටියුෂන් ගුරුවරු මේ මෙච්චර කාලෙකින් මේ සිලබස් එක කරන්නම් මෙහෙම කියලා සල්ලි අරගෙන ඒක කරන්නේ නැහැ. ළමයි රවට්ට ගන්නවා සමහරලාට විෂය කරුණු ඉල්ලුවම් බොරු විෂය කරුණු කියලා එකෙක් රවට්ට ගන්නවා. ප්‍රවාහනයේ අධ්‍යාපනයේ පැත්තකින් තිබ්බා කියලා හිතමුකෝ ළමයි. ඊටාම භයානකම රැවටිල්ල තමයි මතක තියාගන්න. ලංකාවේ මෙන්න මෙතන තරම් යටම අහිංසක මිනිස්සු කියන කොටසේ තරම් ආහාර පාන වලට කෑම බීම වලට රවට්ටන රටක් ලෝකෙ වෙන කොහෙවත්. ලෝකෙ ඉතාම දුප්පත් රටක පවා කෑම බීමට ලංකාවේ තරම් ළමයි වංචා කරන්නේ නැහැ. අපි කඩේකට ගිහිල්ලා සාමාන්‍ය හිතනකොට මේ පන්තියේ මිනිස්සු කන දවල් බත් එකක් රුපියල් 200ක් කියලා 200ක් 250ක් කියලා හිතනවා. 250ක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම ඇඟේ ලේ කෝප කරගෙන තමයි කාලේ එළියට එන්නේ. ඇයි ඒ ළමයි බත් එකේ හරියට එළවලු ಜಾති හදලා නැහැ. එහෙම නැත්තම් ලුණු වැඩි හරි මොනවා හරි රසකාරක දාලා, පිරිකාකාරක දාලා. ඊළඟට හරියට වතුර බොන කෝප්පේ හොදලා නැහැ. කෑම බීමට රවට්ටන තරම් කඩෙන් ගිහිල්ලා මොනවා හරි ළමයට කන්න දෙන්න චොකලට් එකක් හරි මොකක් හරි ශනික නූඩ්ල්ස්යක් හරි ගද්දි ඒකේ පිරිකාකාරක. කෑම බීමට ලංකාවේ තරම් මිනිස්සුන්ව රවට්ටන රටක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ.
ලංකාවේ තරම් කිසිම තැනක අපිට කාලා එන්න පුළුවන් ද සතුටින් එළියට ළමයි. සමහරවිට අපි ඔය ිටම දකින්නේ මේ පණුවොත් එක්ක කුකුල් මාස් හම්බිනවා කඩවල්වල. කෑම බීමට ලංකාව තරම් රවට්ටන රටක්. වෙන ලෝකේ කොහෙවත් නැහැ. මම දැන් රැවටිීමේ විද්‍යාංශ කිව්වා. පුහකකම සහ ඉරිසියාව වැඩිත් ළමයි මේ සමාජේ. පුහකකම. එහා පැත්තේ මිනිහා දියුණු වෙනවා බලාගෙන ඉන්න බෑ. ඌට මොකක් හරි කේලමක් කියලා හරි උව්වක් නැති කරලා දාන්න. අල්ලපු ගෙදර එකා සාමාන්‍යයෙන් අපිට මොකද දුක් මහන්සි වෙලා දිනු වෙලා ඌ අමාරියෙන් මරුටියක් ගත්ත කියලා කාර් එක ඌට හැදෙන කතා අපෝ ඔක කුඩුල් කරුණ නැති කොළඹ ගිහිල්ලා කෙල්ලෙක් එහෙම සාමාන්‍යයෙන් චුට්ටක් දිනු වෙලා රස්සාවක් වාගෙන iPhone එකක් වගේ අරගත්තොත් එහෙම ගමේ උන්ට එදාට නිින්ද යන්නේ ඕකිය ඔය කොළඹ යනවා කියලා රස්සාවල් කරනවා කියලා මොකෙක් හරි එක්ක බුදිය ගන්න නැති එහෙමනම් ඉතින් බුදිය කරා නම් අපිටත් ඕවා ගන්න බැරියෙ කුහක කම ඉරිසියාව තව එකෙක්ව පාවා දෙන ගුණේ වැඩිම මේ සමාජ ළමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ වැඩි මේ සමාජ ළමයි එකෙකුට එකෙක් මිනිස්සු පාවා දෙනවා ගේතුල ඉඳලා ගේ ඇතුලේ ඉඳලම අක්ක නංගිව පාවා දෙනවා නංගි අක්කව පාවා දෙනවා ගෙදර නැති වෙලාවෙදී තාත්තා අම්මව පාවා දෙනවා අම්මා තාත්තව පාවා දෙනවා ඊළඟට ගමට එද්දි ළමයි ගෙවල් දෙකක් ඇතුලේ පාවා දෙනවා කුහකකම ඉරිසියාව පාවා දීම වැඩිමත් මේ සමාජය ඉන් එහාට ගම ඇතුලේ ළමයි කිසිම මොහොතක තමන්ව පීඩනයටපත් කරන මිනිස්සුන්ව එකතු වෙලා පරාද කරන්න තරම් ශක්තියක් නැහැ මේ මිනිස්සු ගමේ ග්‍රාම සේවක අනවශ්‍ය නීති රීති දාම නම් මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා නම් ගිහිල්ලා ග්‍රාම සේවකට පෙස්සමක් ගහන්න තරම් හයියක් තිබුණත් ළමයි මොකෙක් හරි එකෙක් ග්‍රාම සේවකට ගිහිල්ලා කේලම කියනවා මේ පල්ලෙහා සමාජය තමයි බොරුව රැවටිල්ල වංචාව කුහකකම ඉරිසියාව ඔක්කොම වැඩි ඊට චුට්ටක් උඩට එද්දි ළමයි මේ සමාජෙත් ඒහා සමානව මේ තියෙනවා චුට්ටක් උඩට එද්දි මම කියන්නේ මේ දෙවනි සමාජය කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ උදේ හවස කාර් එකක සාමාන්‍ය මට්ටමක කාර් එකක යන්න පුළුවන් සමාජය ඊගාවට ගමනක් යන්න ඕන නම් 3 wheel එකක් හයර් කරන් යන්න තරම් සල්ලි තියෙන සමාජය මේක ඒ වගේම තමයි මේ සමාජය ගත්තොත් එහෙම මෙයාලගේ ළමයින්ට එහෙම පොතක් ඕනි කියලා කිව්වොත් සමහරට සල්ලි එකතු කරලා දෙන්න ඕනේ නැහැ සාමාන්‍ය පොතක් පතක් අරන් දෙන්න පුළුවන් දෙමෝපියුන සමාජය මේ සමාජෙත් ළමයි එකෙකුට එකෙක් නැහැ හැම මොහොතකම මේ සමාජයේ මිනිස්සු බලන්නේ මොකක් හරි අවස්ථාවක් ආවොත් චූටි පගාවක් හරි දීලා වැඩේ කරගන්න දැන් ඉතනක පහුගිය කාලේ පෙට්‍රල් නැහැ කියලා කිව්වා ලංකාවේ මිනිස්සු ගෙදර හිටියා නිකන් කරන්න දෙයක් නැහැ මේ මිනිස්සු පගාවක් හරි දීලා සෙඩ් එකක මිනිස්සෙකුට වැඩිපුර තෙල් ගහගත්තා කීයක් හරි දීලා වැඩිපුර දීලා තෙල් ගහගත්තා මේ සමාජයේ වංචාව පගා අවදිනේ වානම්මනම් මේ සමාජේ වැඩි. ඉංග්‍රීටෙදී ඉහෙළම ධනපති පන්තිය. මේ මිනිස්සු ළමයි සාමාන්‍යයෙන් මං කියන්නේ අපි වගේ බස්වල යන්නේ එදිනෙදා අපිට පාරේදී හම්බෙන්නේ හිම මිනිස්සු නෙවෙයි. මේ මිනිස්සු ඩීල් දාන්නේ සමහරලාට දේශපාලකයන්ට කෝටි ගණන් පගාව දීලා ලංකාවට මොනවා හරි එයාගේ ගෙන ආපු බඩු කන්ටේනරයක් නිදහස් කරගන්නවා. රටරන් නිදහස් කරගන්නවා. මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ළමයි පාලකේ හොරකම් කරනවා. ඒකට මේ රට පල්ලෙහාට එන්න මේ රටේ ඔක්කොම හොරු තමයි ඉන්නේ. පැහැදිලිද මං කියන එක? දැන් හිතන්න මෙතන අපි හිතමුකෝ මෙතන ඉන්න පාලකයා X කියන කෙනා ඊළඟ ඡන්දෙන් Y වුණා කියලා හිතන්නේ. ඒ පාලකයා විතරයි මාරු වෙලා තියෙන්නේ. රට තාම හිමමයි. හොඳම උදාහරණයක් මං කියන්නම්. පහුගිය කාලේ අර තෙල් නැති වුණානේ ළමයි ලංකාවේ. තෙල් නැති වුණාම මේ රටේ පෙට්‍රල් ලීටරේ රුපියල් 2500ට විකුණුවේ පාලකයෝ නෙවෙයිනේ. මේ මිනිස්සුත් නෙමෙයි. මේ පල්ලෙහාම් පන්තිය. ඒගොල්ලන්ට මං බයිනව නෙමෙයි. ඒ විකුණන පෙට්‍රල් ලීටරේ 2500ක් දීලා පගාව දීලා ගන්න ඉදිරිපත් උනේ මේ මිනිස්සු. හරිද? පෙට්‍රල් නැති කාලේ හොරෙන් කොහෙන් හරි තෙල් ගහගත්තේ මේ මිනිස්සු. පෙට්‍රල් නැති වුණේ ලංකාවට මේ මිනිස්සුන්ගේ වැරදි තීරණ නිසා. ඒතකොට මං කියන්නේ මේ මිනිස්සුන්ගේ වැරදි තීරණ නිසා අපි ඔක්කොම දුක් විඳිනවා නෙමෙයි. රටක් විදිහට අපි ඔක්කොටම අවුල් ළමයි. දැන් ඔයාලා සාටලෝ හිතන්න. දැන් 2500ක් දීලා හරි තෙල් ලීටරයක් අපි ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්න පුළුවන්. අපේ ගෙදර ලෙඩෙක් ඉන්නවා. හදිස්සියක් අසනීපයක් වුණොත් ස්පිරිතාලෙට කෑන බලාගෙන. ඒ දුන්නත් භූමිතල් කවලක් කරනවා. සමහර රට ලෙඩාව දාගෙනදී වාහනේ මඟ නතර වෙනවා. මේ රට හදන්න බෑ. ඒකට හේතුව ළමයි මේ රටේ කොනක ඉඳලා දූෂණය මේ රටේ කොනක ඉඳලා වංචාව හොරකම පැතිරිලා ඉවරයි. මෙතන මොන නායකයා පත් වුණත් මේ නායකයා දන්නේ ළමයි මෙතන වෙන හොරකම් ගැන. මොන ප්‍රතිපත්ති ගෙනාවා මේ රට ගොඩ ගන්න බැරි එකයි. අපේ ඉතිහාසයේ විසින් පාසල් පද්ධතිය ඇතුලේ රට ගැන මහා අමූතු ගෞරවයක් අපිට උගන්වලා තියෙනවා. අතීතේ අපි හොඳ මිනිස්සු එහෙම කියලා. අතීතේ අපි හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ අපි හොඳ මිනිස්සුද කියන එක. අපිට උගන්වනවා ලංකාව තරම් උතුම් රටක් තව ලෝකෙ කොහෙවත් නැහැ. ළමයි එහෙම නෙමෙයිනේ උගන්වන්න ඕනේ. ලංකාව තාම උතුම් රටක් නෙමෙයි. අපි විසින් මහන්සි වෙලා උතුම් කරව ගන්න ඕනේ කියලා නේද උගන්වන්න. අපිට බස් එකේ හොරෙන් යන්න හොඳයි. අනිත් පැත්තට ගත්තොත් බස් එකේ කොන්දොස්තරට අපිට ඉතුරු රුපියල් 5 නොදී ඉන්න හොඳයි. අපි කියනවා පාලකයෝ හොරකම් කරනවා. මෙතන නම් මුළු රටම හොරු තමයි ළමයි. මෙතන උඩේ ඉඳලා ගත්තාම මුළු රටම පල්ලෙහාට හොරු තමයි. ඒකයි මොන පාලකයා පත් වුණත් මේ රට හැදෙන්නේ නැත්තේ. මොන පාලකයා මෙතෙන්ට ආවත් මේ රට හදන්න බැරි එකයි. සරල සිද්ධාන්තය ඔකයි. මේ රට හදන්න නම් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ පළවෙනි දේ තමයි පාසල් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ ළමයි ලංකාවේ ඉස්සෙල්ලා. අපිට කාලයක් තිස්සේ උගන්වපු එලාර දුටුගැමුණු යුද්ධ ඒවා හොඳයි. හැබැයි ඊට වඩා ඒ යුද්ධ වලින් මේ දුටුගැමුණු එලාරව මැරුවා ඒ කතා ලස්සනයි. හැබැයි සාහිත්‍ය කතා වලට වඩා ඇත්ත ලෝකේ ගොඩක් වෙනස් කියලා උගන්වන්න පුළුවන් නම් පාසල් අධ්‍යාපන ක්‍රමය.
Agama dahama kini ko hondai, ekapi agama tapi disunggah kontrol kerana peluang saya hina niti ya tebada. Haraha, wena petta kata aluting hitan na perundu kerana. Oni kek muka kari ki agni di wacana wal drewaten na tuwa budia uru kerana. Dewarat deka hatrai kila padang keragaan na wata wada. Amarui, manusia jiwite isarhat yang di awang ke jiwa tu nega kila perundu kerana. Pansil pada paha ki wata, kating wacana waling kino dora eka etter raki nika amarui kila perundu kerana ngelamai. Mira tebo dagan na wala hitan na, me muna sama aji una, ikek kuta keling de balaga na iddi, ikek geng wanca akaran de balaga na iddi, me rata heden ni kohoma dara podi kala pedi geni, pada ani hati na agi, kende heli agi la, hemu ama buru, wata wa hal dano aki la dano, anti pada ikiri ka buru kola, anti pada waturu dekat na, hindi le ma, sama ni hitan na kula ma iskole ke somadani ati bot, aru kara iki lapi nukari, mu kara iki lapi nukari no, anti pada wecha dian, ito kuro daru, me rata goda ganda beri eka, me ka goda ganda pulua lama i, minna me sama aji ta aman tru ni ekaran da pulua minisu, damo iti usher guru. Ruki ipad ini kini mana minisung yang benung hari mei samaja minisung yang luha dande ya na, ekteran lo, ek tuition guru guru itu adalah dengan mei lama irate minisung yang luha dene ka, ek mandi api nang keran ni mei langka mama kudgalika wa, mama keran ni mei langka awalama israr ada dana puluan, ekat heitu tamai, mei rata subahwi ke sampat tienno, ekteran mau rata swampoji itu keran puluan tara, pasti tienno mei minisung yang thinking pattern ni katulah minisuhuru, iya ke generation ni ka, huru noven dana, awang kyo ven dana, pradhana wasien mau tuition guru guru itu, pradhana wasien mau gamai 5 tahun lalu banyak ienah ප්‍රධාන වශයෙන්ම මේ රටේ ප්‍රසිද්ධ මිනිස්සු පබ්ලික් ෆිගර්ස් කියලා කියන ප්‍රසිද්ධ මිනිස්සුන්ට මේ සමාජයේ විශ්වාස කරන මිනිස්සුන්ට පුළුවන් මේ සමාජයේ ආකල්පය හදන්න. එතකොට ඔයාලගේ අම්මලා තාත්තලා නැති කාලෙක ඔයාලේ රැඩි හිටියොත් මේ සමාජය හැදෙනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක නිකන්ම හැදෙනවා. ඒ ළමයි මේ යටම සමාජ මිනිස්සු අවංක වුණොත් එහෙම උඩෝන්ට හොරවර කරන්න බෑ. මේ සමාජය අවංක වුණොත් නූන්ට හොරවර කරන්න බෑ. මේ සමාජය අවංක වුණොත් නායකයන්ට හොරවර කරන්න බෑ. දැන් මේ සමාජයේ උඩම ලෙවල් එකේ සල්ලිකාරයෝ. නායකයෝ කියනවා ඔයාට මම ලංකාවට වාහන 100ක් ගේන්න අවසර දෙන්නම්. හැබැයි මට මෙච්චර පගාවක් ඕනේ. Mau kira mana? Nee, orang tak gaul deh nee. Niti yang gini orang gini, mana tak kaki? Turu wahana sih ya kau dari langkau deh ni pel. Turu mudah korang kerana apa? Kau jadi bangkir ni. Mee samaj ke? Unna mee samaj ni wahana apa pun orang. Dewi samaj ke? Tunggu ni samaj. Tapi tu muka bikunan ni, ni sara sama ni wahana. Toyota belt ni. Hari tu laksa hati ya, hati lisa bahagia deh. Mee kira hari? Mee wahana kaling happy cewa wahana. Habelat ini ni laksa tiak deh ni mata. Orang gini ni dia kat hari bikunan dia kekian ni tu bikunan ni mudah mudah. Mata laksa dahaya kelabu nak mata kepa. Mau reject pun mudah korek pun deh. Mau tu bikunan ni kat jadi mover ya kerut motor orang ikhinda me, mata kita tiaga nna. Apa itu beradik cede? Apa itu wa? Rata udah ini lah paling hati hadan noni kira nama. Rata ina ikhwa hadan noni, salli karya hadan noni, raja sevi, hilani kedari hadan noni, itu pasti apa hadan noni. Hima hadan de bela mai rata. Apa itu mai hadan noni? Apa ya bang kamu nut tamai ya tegen ya udah rata kudina kaga nna. Itu kota ilang generation ni ke ugal wanca karya unut hima. Me rata hadan de me, me sak kita tapi satya kira kolla ta amtu pura beradik karena sindu ini lagi lama. Ini kohomad, deh itu naga mau honda ikhila. Me honda ikhik power tinne kohomad lama ini nara kami ini sebodak merde. Ekan insatya horor badak karena dekan tuh ini, umar abang kekek ni. Ayolah ma ekal Yesus enak yang ini. Unde manusia kure naraka minisu godak mende inda deh. Ekko u naraka minisu kure nasi deh ini awut. Pawat inda nang. Dan satya kere anti pada meketika tal. Emana tak uta enak galah maranu? Samaji bisi. Wah ngadu galah nanti kerono. Dan gue parlemen tuh ini horu ikir emati baru bahu teraya. Karena kali honda abang kami ini sulamai. Bayar horu kure tak ayolah berdua hamu. Uta horik pende ini apa pawat inda nang. Itu kota. Mes ogolong ke palleha samaji honda samaji keragat tuh adu magane tawa uru tuh dahaking mat ogolu samaji tawa hamu. මේ සමාජයේ හොඳ වුණොත් තමයි ඉදිරියට උඩට මෙයා වෙන්නේ නැත්තම් ළමයි ඊළඟ ඡන්දවලින් තියා මොන ඡන්දවලින් මෙන්න මෙතන මාරු කරා කියලා රට හදන්න බෑ කියන්නේ අපි හැම වෙලෙම හිතාගෙන ඉන්නේ වෙන එකෙකුට කෙලවුණාට කමන්නේ අපිට කෙලවෙන්නේ නැත්තම් වගේ එකනේ අපි ඉන්නේ වෙන එකෙකුට කෙලවුණාට කමන්නේ අපිට කෙලවෙන්නේ නැත්තම් කියලා ළමයි එහා පැත්තේ කාට කෙලවෙනවා කියන අපිට කෙලවෙන්නත් පුළුවන් ඉස්සෙල්ලාම මේ සමාජයේ තියෙන වංචාව බොරුව අනිත් එකාට තියෙන ඉරිසියාව කුහකකම නැති කරන්න හරිද මේ රටේ ළමයි උගත්තු කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්න ලයින් බලන්නක ගොඩක් වෙලාවට තමන් උගතෙක් වුණොත් තමන්ට මේ උපාධියක් තිබුණොත් සමහරලාට තමන් ආචාර්යවරයෙක් හරි කවුරු හරි වුණොත් එහෙම ඉන්න පඬිතකම සාමාන්‍ය මිනිස්සු දිහා බලන්නේ නැතිකම ඒක ඔක්කොම මේ සමාජ දෙල හදාගෙන ඉන්න ඕනේ ඉතින් ඔයාලා හිතන්න මෙතන පාලකයා විතරක් වැරදිකාරයෝ මුරු තමන් පාලකයා විතරක් මාරු වුණාට පල්ලෙහා සමාජ මාරු වෙන්නේ නැත්තම් ළමයි රට හදන්න බෑ හොඳ පාලකයෙක් බිහි වුණත් ඌටත් හොරෙක් වෙන්න වෙනවා පවතින නම් පල්ලෙහා ඉඳලා ළමයි සමාජ ඉස්තරයනේ පල්ලෙහා ඉඳලා මවුල්නේ ඒක නිසා මෙතන ඉඳලා හැදුනොත් විතරයි රට හදන්න අර සතයා කියන අහිංසක කොල්ලට සෑහෙන වෙලා අල්ලගෙන හිටිය අවංකෙක් ඉන්නේ අන්තිම මොහොතේ ගුරුකාරයෙක් වෙනවා ළමයි අන්තිම මොහොතේ වැරද්දක් කරන්න පෙළඹෙ ඉන්නේ අවසාන මොහොතේදී ඒ අර මුරු ගොඩක් මැද ඉන්න දැක්ක ඒ නිසා ඔයාලගේ සමාජෙ මොන මිනිස්සුද ඔයාලගේ සමාජෙ වංචාකාරයෝ නැති කරන්න ඔයාලගේ සමාජෙ ගුරුකාරයෝ නැති කරන්න දෙන වත්‍රේ රකින්න මිනිස්සු වැති කරන්නේ. අව එකෙක්ව රවට්ටක් දී වර්ධ සාක්ෂිර එකග නැහැ කියලා හදන මිනිස්සු වැති කරන්නේ. එහෙම වුණොත් ළමයි රට හදන්න පුළුවන්. එහෙම නැතුව මොන පාලකයාවත් මොන බෝගිය අපි වවන්න තීරණය කරා. මොන බිරරුම වෙනවා කියලා මොන සැලැස්ම වල ගෙනාවත් මේ රටේ සමස්ත මිනිස්සු හුරු වෙනවා. මේ රටේ පාලකයෝ හුරු මිනිස්සු හුරුනේ.
එහෙම වෙන තාක් කල් මේ රට හදන්න. ඒක පටන් ගන්න පුළුවන් ඊළඟට ඔයාලගේ ජෙනරේෂන් එකේ.